නුගේගොඩ කොට්ටාසයේ සියලු පොලිස් ස්ථාන ඒකාබද්ධ කරමින් කොළොන්නාව ලක්සඳ සිවන නිවාස සංකීර්ණයේ හදිසි සෝදිසියකට ලක් කෙරුණා. මත්ද්‍රව්‍ය ළඟ තබාගත් අය හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පිරිස් මෙහිදී අත්අඩංගුවට තිබෙනවා. පොලිස්පති දේශබන්දු තෙන්නකුන් මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ යුක්තේ මෙහෙම සමග අපරාධ 23කින් පමණ අඩු වී ඇති බවයි පොලිස්පති දේශබන්දු තෙන්නකුන් මහතා පවසන්නේ. අපි පොලිසිය වලට 5949ක් මද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ලැයිස්තුවක් ලබා දුන්නා. ඒකෙන් 5692ක් එහෙම නැත්නම් 91.4ක් ශ්‍රී ලංකා පොලිසිය නිලධාරීන් විසින් මේ විදිහට අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ පසුගිය වතාවේ ලබා දුන්න ලේඛනයේ තව අත්අඩංගුවට බැරි වෙච්ච සංඛ්‍යාව 287 දෙනෙක්. නමුත් ඒ අත්අඩංගුවට සමහර සැක්කරුවන් බන්ධනාගාරගත වීමෙන් පස්සේ යලි සමාජගත වෙලා ඒ අය සුපුරුදු විදිහට නැවත වතාවක් මේ මද්‍රව්‍ය වෙළඳාම මෙතන බව ඒකෙන් 706 දෙනෙක් බුද්ධියංශ වලින් අඳුරගෙන තියෙනවා. ඒ වගේම අර මද්‍රව්‍ය ජාවාරම්කරුවන් අර බන්ධනාගාර තුළ යද්දී මේක ලාභදායක ව්‍යාපාරයක් නිසා අලුතෙන් ජාවාරමට ආපු 928 දෙනෙක්ව බෙරට බුද්ධාංශ විසින් අඳුරගෙන තිනවා. ඒ අනුව මේ ලයිස්තු වල ඇතුළත් නොවෙන්නා වූ මද්‍රව්‍ය වෙළඳාමත් එක්ක මද්‍රව්‍යට ඇබ්බැහි වෙච්ච විශාල පිරිසක් ඉන්නා වෙල විශේෂයෙන්ම බස්සාර පළාත් තුළ වහ දකුණු පළාත් තුළ ඒ අය පොලිස් භාරයට අරගෙන ඉවරලා පුනරුත්ථාපන කඳවුරට යවීමත් ඉලක්ක කරගෙන අද සිට දැවැන්ත මෙහෙයුමක් ලංකා පුරාම ආරම්භ වෙලා තිනවා. මද්‍රව්‍ය වෙළඳාමින් හරියම්බ කරපු මුදල් දීපල වාහන ආදී සම්බන්ධව පොලිස් භාරගෙන ඒ සම්බන්ධයෙන් මුදල් විශ්වදීකරණය හොරණ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතිය රැහැනට කොටුකර ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණේ පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්. සැකරුවන් 18 දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගත්තා. දකුණු පළාතේ පොලිස් ස්ථාන 69ක් ආවරණය වන පරිදි සෝදිසි මෙහෙයුම් අද අලුයම සිදු කෙරුණා. දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහෙම සිදු කෙරුණේ. නිවසක සංගවා තිබූ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 500ක්, අයිස්ක්‍රෑම් 229ක් හා හැෂ් මද්‍රව්‍ය ග්‍රෑම් 340ක් සොයා ගැනීමට මෙහිදී හැකි වුණා. දීවර වරාය තුලින් සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ අරමුණින් බේරුවල දීවර වරායේ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරුණා. පොලිසිය හා පොලිස් විශේෂ කර බලකාය එක්ව ක්‍රියාත්මක කළ මෙහෙයුමේදී සැකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙනුණා.